දයාබර මෞදමෝපියනි ජනාධිපතිවරණයෙන් පස්සේ මම හිතන අපේ මේ ගොඩාක් අය අපිට හම්බුනේ අද තමයි අපි අනුර කුමාර ජනායක මහත්මයා ජනාධිපති කරවන්නට අපිත් එක්ක අත්වල බැඳගත්තු ගොඩාක් අය හිටියා ඒ සියලු දෙනාටම වගේම ඔබ සියලු දෙනාටම ලොකු සතුටක් මම මෙතන පන්සලේ හිටියට වරදවා තේරුම් ගන්න එපා මේක කියන්න ඕනේ අශෝකාරාම විහාරස්ථානයේ නම කියන්න ඕනෙත් නැහැ මම මේ පිරුවනේ වැඩ කරන හාමුදුර කෙනෙක් විතරයි මොකද එතන මගේ පන්සල් අලවුවේ මම අලවී හිටියත් දේශපාලනය කළා මම 88 ඉඳලා මම මේ දේශපාලනේ නියැලෙන කෙනෙක් ඒකට මේ පන්සල නියෝජනය කිරීමක් නෙමේ පුජ්‍යලයේ කැටියට නන්දාලෝක හාමුදුරුව හරිය නැතු මොකද මේ පන්සලත් එක්ක ගොඩක් අය ගැටෙනකොට මේ ලොකු හාමුදුරු වෙනුවෙන් ආපු ගමනක් එහෙම නෙමෙයි හාමුදුරු දේශපාලනය කරන්නේ නැහැ නේ හාමුදුරු තැන්පත් වෙලා ඉන්නවා ඉවල දැන් මහතුරු ඒගොල්ලෝ කවුරුත් දන්නවනේ එසා පන්සල ගැන හිතන්න බෑ මම පන්සලේ වැඩ කරන ස්වාමීන් වහන්සේ නමක් කියන්නේ පිරුණේ ඒක රස්සාවක් ඒ රස්සාවට ඇවිල්ලා ඉන්නේ තව අවුරුදු 3කින් පෙන්ෂන් ගත්තාම යනවා ඉතින් මේක ඉන්නකන් ජාතික ජනබල වේගයත් එක්ක ඉන්නවා හොඳයි ඒ කාරණාව මතක් කරන්න ඕනේ නැත්තම් ඌවා තැන් තැන් වල කියවෙනවා දැන් මේ ඉන්නේ අපේ අශෝක සහෝදරය මෙයා තමයි අපේ මේ සැරේ අපේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේ දිස්ත්‍රික්කයෙන් 3 දෙනෙක් ඕ 4ක් මේක ගන්න පුළුවන් කියලා මේවා ලොකු බැරෑරුම් දේවල් එච්චර ලේසි පාසු එතන දේවල් නෙමේ මිනිස්සුනේ ඡන්ද දෙන්නේ මිනිස්සු කියන්නේ වෙනස් වෙන සත්වයෝ ඒ මොහොතට ගන්න తీරන මෙතුමා ලස්සන හොඳ ශරීර සෞඛ්‍යයක් තියෙන හොද්ද මේ හැද්දැරි ලස්සන හැමතැනම දාගත්තුනේ මේ ගොවි මිනිස්සෙක් ගොවියෙක් කොටින්ම කියනවා නම් මම දකින විදියට අශෝක කියලා කියන්නේ මේ පහුගිය දවස්වල අශෝක ලස්සනේ පැකලා තිබුණා මේ මිනිස්සු කාලයක් තිස්සේ මේ පක්ෂියත් එක්ක පුදුම විදියට වැඩ කරලා ඔය කවුරුත් නැති වෙලාවේ භපුටෙක්වත් මැස්සෙක්වත් නැති වෙලාවේ මේ මිනිස්සු පක්ෂේ වෙලෙවි හිටියා මම ඔය ජනබල වේගයට වැඩිය JVP කියන මිනිස්සුන්ට හරි කැමති වැටිච්ච හැම වෙලාවෙකම ලක්ෂ 3 ඡන්දට රැගෙන මේ මිනිස්සුනේ පෝස්ටරයක් ලංකාවේ ගහනෝනේ හැම තැනම ඉල්මහ සමරුවගේ මම මුළු ලංකාවේ කංක සම්තුරේ වැටුණා මේ ලක්ෂ 3 නිසා පුදුම සන්නද්ධ මිනිස්සු ටිකක් මම හිතනවා ඒ පරපුර නියෝජනය කරන කෙනෙක් වෙන්න ඇති මං අසෝ ගැන එච්චර දන්නේ නැහැ එහෙම මිනිස්සු හිටියා අද මට ගොඩක් සතුට තියෙන දෙන්න මේකයි ඒ 103 තිබිච්ච මිනිස් තමා 47කටද කොහෙද ගෙන ආවේ ලක්ෂ 56 දුන්නේ මේක JVPI විතරක් ඡන්ද දුන්න කවදාවත් අනුර අද ජනාධිපති ලේකම් කාර්යන්නේ හරිනේ අර්ලියගහ මන්දිරෙත් නැහැ අපි තවත් ඉබි ගමනේ මේක ඉබි ගමනක්නේ නමුත් මේ රටේ පක්ෂ විපක්ෂ හැම කෙනෙක්ම දුන්නේ 2022 මහා අරගලයක් ඇති වුණා මේ රටේ මිනිස්සුන්ට ලොකු පීඩනාවක් මයින්දලා ඒ වගේම මෛත්‍රීලා ගෝඨලා මේ ඔක්කොම විනාශ කරලා මිනිස්සු මට මතකයි අද මම බැලුව පරණ වීඩියෝ එක ගාල්ලේ කොළඹට එන්න කෝච්චිය දෙන්න නැති වෙලාවෙ ගිහිල්ලා ස්ටේෂන් මාස්ටර්ට කියපු කතාව අර එක මිනිස්සේ ඔහු හරි බලන්න ඕන වටිනවා දැන් මිනිස්සු වේදනාවක් කැකෑරීමක් තමයි ප්‍රකාශ වුනේ ඒකෙන් පස්සේ අන්න ටිකෙන් ටික මිනිස්සුන්ට තේරුණා ඇත්තටම අපි මේ මල් මාලා දාලා අපේ කියලා අපච්චිලා රජවරු අන්තිමේ අපිට ඇරලා ගිහිල්ලා අපි විනාශ කළා කියන එක දැන් මිනිස්සුන්ට තේරලා තියෙනවා ඒකෙදි UMP කාර්යයත් ඒ වගේම පොහොට්ටුද මන්නම් එහෙම ඉතින් ඔය මිනිස්සුනේ මිනිස්සු යම් යම් බලාපොරොත්තු යන දේශපාලනඥන්ට වැඩ කරනවා හරිද එහෙම කරලා අන්තිමේ උන් ඔක්කොම පෙරවටලා උන්ගේ පරපුර ටික උන් හදාගත්ත මිනිසක මිනිස්සු හොම්බෙන් යන දැනට මිනිස්සු වැටුවා තෙල් වැඩි වුණා අරවා මේව දැන් ඔය IMF එක ගහලා තියෙන ගිවිසුම් බලපුවාම ඒව මේ රනිල්ලා කියලා කියන්නේ ඇත්තටම මේ නමක්වත් කියන්න හොඳ නැති දේශද්‍රෝහි මිනිස්සු ගැන අධ්‍යයනය කරන්න හොඳට හරිද උන් ඒ තරම් මේ රට කරලා තියෙන මහා ලොකු විනාශයක් ඒ නිසා දැන් අනුර කියලා කියන්නේ අපේම පන්තියේ දුප්පත් ගමක ඉඳලා ආපු කොල්ලෙක් එතුමාගේ ජීවිතේ කැලණි විශ්වවිද්‍යාලයෙන් ඒව හිටපු විද්‍යාර්ථීන් හැට අපි දන්නවා එතුමාගේ ජීවිතය අධ්‍යයනය කරලා තියෙනවා හොඳ ජීවිතයක් මිනිහට තියෙන්නේ මෙහෙමයි අද කිවනේ අර විශ්‍රාම කතාවක්
එනිසා එයාට අවශ්‍යතාවයේ තියෙන්නේ මේ රටේ දුක් විඳින පීඩිත පන්තිය ගැන සැබෑ වමනාවක් තියනවා අර රවට්ටපු රදලවාදීන් වෙනුවට අපේ කෙනෙක් හැටියට සියසුනේ ඉඳලා ඒ මිනිහා වැඩක් කළා නේද තමා හදුවතෙන් දැවිලානේ වෙන්න කිසිම වරදානයක් වර ප්‍රසාදයක් අවර බලාපොරොත්තු වෙන්නේ එයා කියනවනේ ඊළඟට මම විශ්‍රාම යනවා කියලා ප්‍රේමදාස මහත්තයාගේ නෝනලා පත්‍රිප්පේ තියාගෙන එහෙම කරපු කාලය තුල කිසි කෙනෙක් නැතුව මාධ්‍යවේදී අහනවනේ දිවෙනේ ඇහුවනේ දැන් කෝ අනිත් අය වගේ ඔබතුමා ඒ කට්ටිය කියලා. එතකොට ඒක මම ඡන්දි ඉල්ලන්නේ. මේ මිනිස්සු මේ දැන්වත් තේරුම් ගන්න ලංකාවේ දේශපාලනයේ වෙනස්ම දිශාවකට ගියා. මේක තමයි හොඳ වෙලාව අනුර රට හදනවා. ඒ අනුර හදන රටට දෙන්න මේ නියෝජිත මේගොල්ලෝ කවදාවත් ගෙවන්නවට යන්න පුළුවන් පාර්ලිමේන්තුවට ඕන කෙනෙකුට යන්න පුළුවන්. උඩ තට්ටුවේ ගැලරි ඉන්න පුළුවන්. මම ওই ගැලරි 20 30 වාරයක් ඉඳලා තියෙනවා. බත්තර මුල්ල ඉගෙන ගන්න කාලෙදී යන්න පුළුවන්. ඇතුළට ගිහිල්ලා മന്ത്രി වරප්‍රසාදයක් අරගෙන ආවෙන් පස්සේ ඉදිමෙන්නේ නැති ඔළු උදුම්ම ගන්න නැතු අපේම කියලා නැවතත් මිනිසුත් එක්ක ඉන්න මිනිසු ටිකක් එවන්න ඕනේ. අන්න එහෙම කෙනෙක් මේ අශෝක. අශෝකලට හොඳට ගම ගැන තේරෙනවා. ගොවිකම ගැන තේරෙනවා. වැව ගැන තේරෙනවා. කුඹුරේ අස්වැන්න ගැන තේරෙනවා. මිනිස්සුගේ දුක තේරෙනවා. ඒ තේරෙන මිනිස්සු යැවෙන් පස්සේ අපිට ඒගොල්ලන්ට අපේ ඕන ප්‍රශ්නයක් කියන්න පුළුවන්. සහෝදරය කියලා ගිහිල්ලා මේගොල්ලෝ වෙනස් වෙන මිනිස්සු නෙමෙයි. ගොඩාක් අය ඡන්දය අරගෙන ගිහිල්ලා වෙනස් වුණා විතරක් නෙමෙයි සම්පූර්ණ දේශපාලනේ පොයි මිනිස්සු වෙනස් කළා. අපි දැන් තේරුම් ගමු බෙන්න හොද මිනිස්සු ටිකක් එවන. අපිට දෙන්න පුළුවන් ඡන්දෙ බෙන්න මෙතුමා. මෙතුමා තමයි මේ ආසනේ නියෝජනය කරන්නේ. ඉතින් ඒ නිසා අශෝක සහෝදරයාට උපරිම ශක්තිය ලබා දෙන්න ඕනේ. ලබලා අපට අඩුම ගානේ හතරක් මන්ත්‍රීවරු තුනක් හතරක් මේකේ ගන්න ඕනේ. මේ පොළොන්නරුව. පොළොන්නරුව කියලා කියන්නේ ජනාධිපතිවරු හදපු සහ ජනාධිපතිවරයේ පත් වෙන තීරණය කරන ලංකාවේ නගරයක්. එසේ මෙසේ එකක් ඓතිහාසික රාජධානියක්. ඒ නිසා මම ඔහිට වැඩි ලොකු දේවල් කතා කරන්න යන්නේ නැහැ. විශේෂයෙන්ම අනුර කුමාර ඇතුරු මේ ඉන්න අලුත්පත් වෙන අපිට මේක 3-2 නෙමෙයි ඇත්තට මේක පුළුවන් නම් අර JR දුනෝ 6-5ක බලයක් ගන්න ඕනේ. මොකද මුන් මේ විනාශ කරපු දේවල් සහ මුන් ගෙනාපු අනපනත් ගොඩාරියක් වෙනස් කරන්න ඕනේ. ඒක 3-2කින් වෙනස් කරන්න පුළුවන්ද මම දන්නේ නැහැ. මං හිතන්නේ ලොකු බලයක් දෙන්න ඕනේ දීලා මේ ආණ්ඩුක ව්‍යවස්ථා කරලා දැන් හිට පොයේනේ. දැන් ඔන්න මහින්ද හිටියනම් දැන් මැද මුල්ලේනේ බණ. අරලේගහ මන්දිරේ බණ උනේ නැහැ. අපේ යෝජනාවක් දාලා අපේ භික්ෂු පෙරමුණෙන් බණහඬ අනුරට සැබෑ වමනාවක් තියෙනවා නම් පන්සලට යන්න මාධ්‍ය ඕනේ. ගිහින් බණහඬ. එහෙමද රාජ්‍ය පාලක වෙස්වලාගෙනගේ ඉතිහාසයක් නැපට තියෙන්නේ. හරිද? ඒ නිසා බොරුවට මෙතන බණ අහනවා පිස්තලේ ගහගෙන ගිහිල්ලා ඔය එකතරේ බණ අහලානේ ඔය සිරන්ති රාජපක්ෂ දෙහත්වට පිළ පහෝදානේ පොය මතකනේ තාඩු ජිංගාජුන් දැන් අද ඔක්කොම එළි වෙනවානේ. මේ බොරු කරන්නේ මිනිස්සු රවට්ටන ඇන් දෙව් ඇති තමුන්නාසල කිසි කෙනෙක් රවටෙන්න එපා. ඔය සුදු වැඳගෙන සුදු ඇතුලේ තියෙන පට්ට කළු ගොඩක් පට්ට කළු චරිත ඕවා මේ චරිත නෙමේ මහින්ද යුද්ධ දිනුවා. ඒකට අපි ඡන්දෙත් දුන්නා. ඒ ගරු කිරීම තියෙනවා රජෙක් කියලා අපි විශ්වාස කරන්නේ. ඒ දුන්නා එතනින් පස්සේ දැන් ඒ ඇති උන්ට රවටෙන්න කිසිම දෙයක් ඕනේ නැහැ. දැන් ඒ පරණ යල්පැන ගිය දේශපාලනයේ වෙනුවට අපි රට හදමු. දැන් බලන්න කිසිම ගැටලුවක් මේ ජනාධිපති වරණින් පස්සේ ඇති වුණාද ගමක කිසිම කෙනෙකුට කියන දෙයක් අද මේ සමන්ත අපේ මුදලාලි. එයි මෙන්නේ මේ තේරෙනවනේ දේශපාලනය කරපු අයනේ. නේ. ඒ නිසා දැන් තමා පොදු ජන යුගයක් සහ පුනරුද අවස්ථාවක් රටට ආවේ. මේක හදමු. මේක හදමු. මේක හදන්න පුළුවන්ගෙන මේන රත්තරන් මෞදමෝපියන්ගෙන්ම තමයි අපි මේ කෑ ගහන්නේ. මට නම් සත පහක මට තව අවුරුදු 3යි පෙන්ෂන් යන්නේ. මට කිසිම ඕනේ නැහැ. පන්සලුත් තියෙනවා ගෝලියුත් තියෙනවා. නමුත් මේ අද දවලුත් උස පෙරෙව්වේ මේ මැදිරිගිරිය මිනිස්සු මගේ. ඒ මිනිස්සුන්ට සතක් වෙනවා නම් රට ගැන තියෙන ආන් ඒ මිනිස්සුන්ෙන් කතා කරන භික්ෂු චරිතයක් තමයි අපි. අපිට වෙන කිසිම දෙයක් හිතාගෙන නෙමෙයි. මෙලෙකෙකුත් නෝ කරන්නෙත් නෑ. ඒ නිසා අනුර රට හදනවා ඒ ගැන හිතන්නත් එපා කිසිම දෙයක්. ඒව ගැන වැඩකුත් නෑ. එතුමා රට නිර්මාණය කරනවා මේ රට හදනවා එච්චරයි අපිට කියන්න තියෙන. ඒ නිසා ඉදිරියේදී වෙන්න අපේ අශෝක සහෝදරයා ඉන්නවා. එතුමා
ඒ වගේම සරස් සහෝදරය ඒ වගේ ගුරු සංගමේ කවුද අපේ ගුරු සංගමේ පත්ම අන්න පත්මසිරි අපි මේ තුන් දෙනාට රොද්ද බැඳගෙන ඡන්දය දීලා පැහැදිලි ලෙසම අපිට පොළොන්නරුවට mantriවරු තුන් දෙනෙක් ඉන්නකොට වඩාත්ම හොඳයි ඔයගොල්ලන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් ගම වෙනුවෙන් පළාත වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් මේ තරකස ජීවිතයක් ගෙවන මේ මිනිස්සු අපි හිමින් සීරුව මේ තැනට පත් කරමු ඒ නිසාම ගරත්තරන් අම්මලා තාත්තලාට බොහොම කාරුණිකව කියනවා අපි මේ වෙලාවේ වාද ભેද කිසිම දෙයක් තියන්නේ නැතුව මේ මිනිස්සු ඒ තැනට පත් කරමු ඒක තමයි ජයග්‍රහණය ඒක තමයි පළාත ජයග්‍රහණය ඒක තමයි ආසනේ ජයග්‍රහණය ඒක තමයි රටේ ජයග්‍රහණය ඒක තමයි අපි සියලු දෙනාටම අත් විඳින්න පුළුවන් හොඳම තැන සියලු දෙනාටම තෙරුවන් සරණයි ඔබ තනි තනිම වෙනස් කිරීමට සූදානම් ජාතික දරුවන් විදිහට ගුරුවැසියන්ගේ බලාපොරොත්තු සාර්ථකයි